අයින් දුවපුතේ අදත් ඔබේ නිවහනත ගොඩ වෙනවා ඔන් ඊටුට වැඩසරහනත් එක්ක හද දවසෙත් පඟපට තවත් පරිසරය විෂය ආශ්‍රිත වූ කෙටි ප්‍රශ්න පණහක් ගෙනෙන්න්නයි සූදානම් වෙන්නේ මගෙතක්ක ඉක්මණින් ලැස්ස වෙලා මේ කෙටි ප්‍රශ්න පණහට පිළිතුරු හයමු හරි ඔබ ලැස්සිද මම සූදානම් මෙන්නආද දවස මගේ පළවෙනි ප්‍රශ්නෝ. කොස්මාමා යනුවෙන් හඳුන් වන්නේ අත වී දේශ මහතා ඩිබිජයිතිලක මහතා ඒ ගුණ සිංහතා කොස්මාම දන්න ඔබ ආත වී දේශ මහතා අංක දෙක එක් පිලට ක්‍රීඩකෙන් හය දෙෙනකු සහවාගවන ක්‍රීඩාවකු ක්ද කියලා හම අපි ජාති ක්‍රීඩාවනේද ඔව පිළිතුර පැහැදිලි වොලිබෝල් ප්‍රශ්න අංකතුන ශාක භක්ෂකයකු නොවන්නේ ශාක ක්ෂකයි කියල කියන්නේ ශාක කොටස් පමණක් හරියට ගන්නවා කියෙනෙකෙන එහෙම කෙනෙක් නමීලු හාවා ඇටිකුකුලා මවා. පැහැදිලි ඇටි කුකුලා යම් දයපුතේ හතරවිෙන් ප්‍රශ්නයහවාගෙන පහත දැක්වෙන නාමයන් අතරින් බිත්තර නොදමන සත්වයෙක් නොවන්නේ. බිත්තර නොදමන සත්වයෙක් නොවන්. හරි උකුස්ස කටුස්ස තල්මසසා. විත්තර නොදමන සත්්‍යයෙක් නෙමී තල්මසා හරි කාබුහෙඩ් බහුලම හාරය වන්නේ කාබුහඩ් බහුලමහාරය හනවා පා බටර් මාලු පාන් බටර් මාලු කාහිෙඩ් බහුලම හාරය මේ අතර තියෙන පාන් තමයිහයින් ප්‍රශ්ටයන් පුෂ්පයක පරාග නිපතවන කොටස වන්නේ. පුෂ්පයක පරාග නිපදවන කොටස වන්නේ. ඔව පුෂ්පයක පරාග නිපදවන්නේ පුතලදන්වා රේනුවල. හත්තන ප්‍රශ්නයට එනවා. මේවයින් පැලෑටියක් නොවන්නේ. මේවායින් පැලෑටියයක් නොවන්නේ. මොකක්ද. කුපමේණය පොල් පලා භෝවිචිය කුපමේණය පැලෑටියයක් පලාපැල ඇතිිය කුඩා ශාකයක් භෝවිිතයක් කියන්නේ පඳුරු විශේෂය එනිසා පිළිතුර භෝවිතියා. අටමනි ප්‍රශ්නටෙන්ම පොල්ලි සකස් කිරීමට යොදා ගන්නේ. පොල්ලි සකස් කරන්න රේකෙන් බෑනි වැයින් පුළුවන්ද උදැල්ලින් උදැල්ලිි වැඩි කරන්න බෑ එනම් පිළිතුර පැහැදිලි වැෑය යන් නමවෙනි ප්‍රශ්ණයවාගෙන වඩු උපකරණයක් නෙමේයිලු පපුතේ වඩු උපකරණයක් නෙමේලු පෝරු ලෑල්ල තියෙනවා ඇලිස් කටුව තියෙනවා වරක් කලේ තියෙනවා. ඔබ දන්නවා පෝරු ලෑල්ල කෘෂිකර්මාන්තයේ මඩ මට්ටන් කිරීම සඳහා යොදාගන්න උපකරණයක් ඒ වඩ උපකරණයක් නෙමි. ලෑල්ලක් සුමට කිරීමට යොදාගන්නේ. නොමිටියය යතු කැටයබුරුම පැහැදිලි යතු කැටේමගින් තමයි වඩුවාසුන් නැහැ ලෑල්ල සුමට කරන්නේ නේද හරි. බලමු අපි ප්‍ර්ක කො එක හනවපෙන් පස බුරුල් කරන සත්වයෙක් වන්නේ පස බුරුල් කරන සත්වයෙක් වන්නේ දපුති බලන් ගොළු බෙල්ලයි නොම මෙතන හැකරැල්ලයින්වා ගඩ වෙලාන්නවා එනම් කැඩවෙලා තමයි පස බුරුල් කරන සත්වය පුතලතෙ ම ඉන්න හදන්නන්නේ දොළස්සනි ප්‍රශ්නයට නැගෙන හිර පලාතට ඇත්තන දිශ්‍රිකය හනෝ. නැගෙන හිර පලාාතටයිති පොළොන්නරුව මඩකළපුුව වන්නේ ො තුරු මැදට වන්නේ උතුරට මඩ කළපපු නැගෙනහි පලාාතට අයත්වෙනවා කල දන්නවා. යම් දහත්තුගේ නි ප්‍රශ්නය හොයාගෙන මේ බලන්න. පිරිසිදු ජර්ලයේ වර්ණය වන්නේ මොකද පිරිසිදු ජලයේ වර්ණ වර්ණයක් නැහැල්ලු ලාන් නිල්පවාටයිලු කොළපාටයිල අපි දන්නවා පිරිසිදු ජලයට අවරණයි. වර්ණයක් නෑ. දහතර නි ප්‍රශ්නි බල කරදිය ඇත්ති. හ ත රදති ලිංවලති නොනේද ලිංවල කොහ රදදි ලිංවලට කරදියම සුන වතුර බොන බැන නද පිළිතුර මුහුදවල හුදුවල කරදිිය තියනවා. පනි ප්‍රශ්නයට එනවා අයික්පනින් මඟබත්ක මෙම වස්තුව ජලයට දැමූවිට ජලය වරා ගැනී. යකට එන පිත්තලකාසිය ගඩල් කටය ඔගලුවල් කැටේ වතුරට දැ හම ජය ුරාගන්නවා එත්තකම වයි බුබුලු පිට වෙනවා . පේතචවාවතය අපි ගට පාංශු වාතය කෙනවා. දා සැ ප්‍රශ් බල වඩා හොඳින් ජයේදය වෙන ද්‍රව මින්කුමද කියහන්නේ වඩාත් හොඳින් ජලේදය වෙනවා සීනි මැටි පාම්පිටි සින්නේ හා දා හත්ත නි ප්‍රශ්නය දිහ බලමු ජලය මත පාවෙන්නේ දර අගොරු කිරල ඇබ මේසිියල්ල මෙ සියල්ලම හොඳින් ජලයමත පාවෙනවා. දහා අටවනි ප්‍රශ්නයට එනවා හිදු ජනයා සමරණ උත්සවයක් නෙමි හිදු ජනයා සමරණ උත්සවයක් නෙමි හදජි උත්සවේ මහාශිවරාත්‍රය දින දීපවාලි උත්සවේ හජ්ජි හිදු ජනයාට අයිති උත්සවයක් නෙවෙයි හරි දහනමනි ප්‍රශ්ටය බලන් අපේ ජාතික කොඩි තිබෙන වර්ණ සංකයාව කොපන දහනවා මතකත වාගන්න හිතේ තුන හතරයි පහයි උත්තරය වර්ණ හතරක් තියනො ජාතික දජේ බලන්න හොඳින් විසිවිනි ප්‍රශ්තිය ජලය මත පාවෙන්නේ. අගුරු රිජිෆෝම් මේ සියල්ල මෙ මේහ මමාර ප්‍ර්යක් මිටි සල්ලත බට හම්ු මත ඇති මේකෙත් පිළිතුර රිජිෆෝම්මයි මේ මේ සියල්ල කියන පිළිතුරමයි බොකද රජුෆෝම් මැනවින් ජලය මත පාාවෙන ඔබ දන්නවා අගුරුත්තේ වගේම ජලය මත පාවෙනවා විසි එක්ව නි ප්‍රශ්නයට යන්නන් පුෂ්පයක ඇතුළත් කොටස පුෂ්පයක ඇතුළත් කොටසකි කීලේ මනිපත්‍ර මසිල්ල මොකදකන්. මෙසි අල්ලම මලකට අයත් කොටස්. විසි දෙක මිනිස්සාගේ නිර්මාණයක් වන්නේ ග්‍රහ ලෝක තරු චන්ද්‍රිකා. ග්‍රහ ලෝක හැදුවේ මිනිසාද තරු හැදුව මිනිසාද චන්ද්‍රික හැදුවේ මිනිසා. චන්දරිකා මිනිසාගේ නිර්මාණයක් වෙනවා පුතේ විසිතුන් නි ප්‍රසටෙන්න මුදුන් මුලක් නොමැති ශාකයේ මින්ංකුමත්ද මුදුන් මුලක් නොමැන්ති ශාකයේ මොකක්ද කියලාහනො ඉරිංගුුවලට තියනවද රබටංවලට තියනොවද අම්ඹවලට තියෙනවාද මෙතන ඉරිංගු ශාකයට පැහැදිලියම මුදු මුලක් විසි හතර විනි ප්‍රස්ටයටන ්චුම්කයක් සසාදා ගැනීමට අවශ්‍ය නොවන්නේ. මොකක්ද. බල්බයක් යකඩෑනයක් වියලිකෝෂය. බල්බයක් අවශනය නේද විදදුච්චුම්ඹකයක් අද හොඳයි. මම විසි පස්ස නි ප්‍රශ්ටය නවා. කොළඹට වඩාත් දුරින් පිහිටි නගරය මේ අතරින්. කොළම්ඹට වඩාත් දුරින් පිහිටි නගරය මේ අතරින්. මාතර කුරුණෑගල මහනුවර හොඳයි කොහෙද වැඩි දුර කොළම ඉදල බන්නකොට මාතරට තියෙන දුර ගොඩක් වැඩි කරණෑ කලට හා මහනුවරට සාපේක්ෂ එන් දුව පති මම අද දවසය ඔබවෙතගේන ප්‍රශ්න පණහෙන් භාගයක් කතා කළ ඉරයි. මම දැන් ඔබත් එක විසි හයවැනි ප්‍රශ්නයට එනවා එ බල ඊඩිස් වර්ගේ මදුරුවන් බෝකරන්නේ මේ අතරෙන් කුමක්ද කියල එයහන් ඊඩිස් වර්ගේ මදුරුවා හා බරවා මොලෙවුන ඩෙංගු. ඔබ දන්නවා මේ අතර ඩෙංගු රෝග බෝකිරීම සඳහ තමයි ඊඩිස් කියන මදුරුුවර්ග කටයුතු කරන්නේ හරේ. හොඳයි විසි හත්තනි පශ්නත මන්ගෙන්න්නන් පෙරදනය මල්වත්තා ඇත්වන්න පලාාතහනෝ පෙරදන මල්වත්තායිති පලාාත. එ උතුරුමැද වයම්බද වුවද ්‍යම පත මහනුවර දිශ්විකයට සමීපව පෙරදි මල්වත පීටල නේද මහනුර නගරට සමීපව හරි හන වික මහු නගරයට සමීපව අපිට දකිින් පුලන් එය අයිතිවෙන්නේ මධ්‍යම පලාතටයි පුතේ හොඳින් බලන්න විසි අටවෙනි ප්‍ර්ටේ මහසෙන් රජතුමා විසින් කරන ලදවැවකි මහසෙන් රජතුමා වාරිකර්මාන්තයට බොහෝ වැව් කරපුරජකිනෙ තිෙසාවැැව කලාබැව මින්නේේරිය බැව. ඔබ දන්නවා මින්නේේරි ැව මහසෙන් රජ්ජුරුවන්ගේ නිර්මාණයක් අදටත් මිනේරිය ප්‍රදේශයය මින්නේරි දෙවියෝ හැටියට සලකන්නේ මහසෙන් රජ්ජුරු කියලා සඳහන්න නොනේද හා. විසි නමය මැඩුවන් යනුවෙන් හලුන්වන්නේ. මැඩුවන් කොහෙත්තී නිමිවා. ගවයන්ද කොල්ලද පිදුරල්. හැදිලි මඩුවන් කියන්නේ පිදුරුවලට. ගොයම් ගසින් වී ඇට ඉවත් කරගත්තට පස්සේ ඉතිරිවෙනි කොටසට කියනවා මැඩුවන් හෙවත් පිදුරු කියලා. ති ශ්‍රීලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ගුවන්තොටුපල පිහිටි දිශ්‍රික්කය හන. ගාල්ල කළුතර ගම්පා. ගම්පා දිශවිකය තමයි තම ජාත්‍යන්තර ගුවන්තටු පල පිටී. මම එන්නද තිස් එක්නිි ප්‍රශ්නයට ආකන්දිි මුල්තියෙන්නේ කැරට්වල ගම්ම රිස්වල ඕ කිට්වල ආකන්දිි මුල්තියනවා කැරට්ල හොඳයි මම එන්නේ තිස් දෙවනි ප්‍රශ්නයට ඔබත් එක නිල් පැහැය මිස්්‍ර මලාක් ැ හොඳට මනසතගන්න කටරොලු කූඩලු වද නිල්පැහැ මිස්රයි පැහැදිලි පිළිතුර කටරොලු කියලා තිස්තුන්ගනි ප්‍රශ්නයටයනවා රාත්‍රියයට පිපෙන මලකි ක්‍රාත්‍රීයට පිපෙන මල්ලකි කඩුපුල් තියනවා සේපාලිකා තියෙනවා මේ සියල්ල තියනවා පැහැදිලි පිළිතුර මේ සියල්ල මෙ මල්වර්ග දෙකම පුතේ රාත්‍රිකාලය පිපෙන මල්වර්ග දෙක එන්නන් තිස් හරවැනි ප්‍රශ්නයවාගෙන් වර්ධක ආහාරයක් වන්නේ. වර්ධක ආහාරයක් වන්නේ බලන්න ජාඩිතතියනව අර්ථාපලතියනො දොඩම්තියනවා. වර්ධනය කරන්නේ ජාඩි පැහැදිලි. මම නොත්ති පස්සනි ප්‍රශ්නතවත් එෙක මදුරුවන්ගෙන් බෝවන රෝගයක් නොවේ. මදුරුවන්ගෙන් භෝවන රෝගයක් නෙමෙයිලු. එක මහමාරිය, දෙක මැලෙරයාව තුන දංගු. මදුරුවන්ගෙන් බෝවෙන්නේ නැහැ? මහා මාරිී. මියගේ ඇගේ වෙසෙන මැක්කගෙන් කියව නේද බෝවෙන්නේ. ශාක භක්ෂකයෙකු නෙමි ශාක භක්ෂකයකු නෙමි. පොල් කිච්චනේ හරි. තිස් හත්තනිි ප්‍රශ්නය උබද කියන්නේ. ශරීරයේ විශාලත්ව වැඩිම පක්ෂය වන්නේ තාරවා පැස්බරා හබංකුකුලාා පැස්බරාගෙන පිළිතුර පැහැදිලි. තිස් අටවැනි ප්‍රශ්නිතියෙනවා තම පැටවොන් කටින් එල්ලාගෙන යන සත්වයකි මැඩිය උනහපුොළුව කිමුුලා මෙතන උනහපුොළුව තමයි තමන්ගේ පැටවු කටින් එල්ලාගෙන යන්නේ. එන්නන් තිස් නමවෙනි ප්‍රශ්නවාගෙන වර්තමානය භාවිතකන රාජ්‍යලාංජනය බිවූ වර්ෂය කුමක්ද කිය හනු. ඒ තමයි කිස්තුවර්ෂ එක් දහස් නවස්සේ හැත්තෑ දෙක ශ්‍රලංකාව ජනරජයක් බවට පත්චච්ච වර්ෂය. ප්‍රශ්ලංකා හතලිය පෘතුවිය වටා පරිබ්‍රමණය වන්නේ. පෘතුවිය වටා පරිබ්‍රමණය වන්නේ හඳලු ඉරලු තරුලු. ේ පෘතුවය වටා පරිබ්‍රමණය වෙන්න මෙතන හඳ. හතලිස් එක්වනේ ප්‍රශ්නය ඔබ දකිනවා චරෝපයක්තිය නො මෙ රෝපේ දැක්වන ශ්‍රේෂ් පුද්ගල ඔබ හඳුනවා නේද ඒ තමයි ආතසිලක්් මහත්යා සමිවේදන තාක්ෂණය සන්ද්‍රකා තාක්ෂණය පිළිබඳ තොරොතුරු ඉදිරිපත් කරපු ශ්‍රේෂ්ඨ විද්‍යයක් ජනේද. හතලිස් දෙකල් ශ්‍රී ලංකාවේ නොපිහිටි දිය ඇල්ල කනම දළුම දුන්කිින්දනය කර ඕනයගරා දිය ඇල්ල ලංකාව පිඩි දියඇල්ලක් නෙමේ. හතලස් තුගෙන එක තියෙනවා. වැඩිම දිශ්‍රික ගන්නක් ඇති පලාාතහ නවා. සබරගමූ පලාත නැගෙන හිර පලාාතවයම් පලාාත මේ දීල තියෙන පිළිතුරු අතරින් පුතෙන් මෙතන වැඩිපුරම දිශ්‍රික තියෙන පලාාත තමයි නැගෙන හිර පලාත හැබැයි ලංකාේ උතුරු පලාතට තමයි වැඩිම දිශ්‍රික ප්‍රමාණයක් අයිතිවෙෙන දිශවික පක්තියනොනේ තටන්න මුහදදුවෙර ලේබිත්තරදමන්නේ. හා. පැස්බරා කැස්බෑවකිින් මුුල. කැස්බෑාව ලොබදරන්නවා. හතලි පස්ෙනි ප්‍රශ්නය මේ පුතාල දකින්නේ. මේේදය වැඩිපුර ඇති ආහාරය කුමක් ද කියලහනවා. මේේදය වැඩිපුර දැකියහැකි හාරය. කේජු තියනව දුලන්තියව කරවලති නවා. මොකක් දත්තරේ. කේජුනේ? හ හයවෙනි ප්‍රශ්නය ඔබ මේ දකින්නේ මේ අතරින් බිත්තර නොදමන සත්වය වන්නේ. මේ අතර බිත්තර නොදමන සත්්‍යය දපුතේ බල නයයින්න හික්මියයයින්න මදුරුවන්න බිත්තර දාන්නේ නැහැ හික්මීිය ශීරපයි සතය මඟු බෝරගෙන නවා හතලිස් හත්තන ප්‍රශ්නය බලන්න දත් දුර්වල වන්නේ ශරීරයට කුමන කනිි ජද්‍රවය අඩුවන විටද කළලා හා. දුර්වල වෙච්ච දත්කීපයක් ඔබ දැකිනීමි චායරූපය. මොකද හේතුව. සෝඩියම් යකඩ කැල්සියම්. කැල්සියම් මූනතාවේ නිසා දත්සහස්ති ඉක්මනින් විනාශයට පත්වෙන නේ . හතලිස් අටවිනි ප්‍රශ්නයට අරගෙනන ඔබ මොකදපුතේ යුරේනස්කයන්නේ. යුරේනස්කයන් හඳද්ද. ්‍රහ ලෝකයද නැතම් තරුවත්ද යුරෙනස් කියන්නේ ග්‍රහ ලෝකයා. තා ප්‍රශ්න දෙකයිහතලස් නමවෙන ප්‍රශ්නය බලන්න තරුවක් ලෙස හැඳෙන්ුවත් තරුවක් නෙමේ තරුවක් ලෙස හැඳින්වුවත් තරුවක් නෙමි අගහරු සනසොරු සිකුරු. සෙකුරු තරුවන අපි සිකුරු තරුවකිවුවට එය තරුවක් නෙමේ හෝ අවසාන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ රාජ්‍යලාංචනයේ ඇතුළත් නොවේ. උදකිනවා රාජලාංචනය පින්තුරයක් මේක ඇතුළත් නැහැ. සිංහරූපය නාමල ධර්මචක්වේ. නාමල ධර්ම. නාම රාජලංචනය තුළ ඇතුළත්වෙෙන්නේ නැහැ. එහෙනම් අදරනය දුයපුතේ මම අද දවස්සය ඔබට පරිසර විශෂය දැනුම වැඩි දියුණ කිරීම සඳහා. ශ පණහත් කෙටියයෙන් සාකච්චා කළ අවසරයි ඔබේ නිවසයෙන් සමගන්න අපේ අයි හම්යුම් එනං ගෙන් න I1න්